අයි බෝවන් HSK QD channel එකත් එක්ක වෙනද වගේම එකතු වෙන ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ dialogue sim users ලට වැදගත් වෙන කෝඩ් 10ක් විතර. ඒ කියන්නේ ඒ කෝඩ් ඔක්කොම ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ වෙනකොට එක එක වැඩ කටයුතු කරගන්නේ sim එකට මම දන්නවා මේ වෙනකොට ඔයගොල්ලෝ කෝඩ් use කරන ඉතින් ගොඩක් අයට මේව මතකත් නැතු වෙති. ඒ කියන්නේ සමහර ඒවා දන්නේ නැතු වෙති. ඉතින් මම එහිඳ ඔයගොල්ලන්ගේ ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් ගේන්න හිතුවා මේ කෝඩ් ටික. ඉතින් ඔයගොල්ලන්ට මම කියන්න ඕනේ මේ කෝඩ් වල විස්තර, ඒ කියන්නේ ඒවෙන් කරගන්න පුළුවන් කාර්යයන් ඔක්කොම මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා කියන්නම්. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න මතක ගන්න එපා. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන කමෙන්ට් බාර් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මම කියන්න ඕනේ මේ ඩයලොග් කනෙක්ෂන් එකට මම අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ ගන්න. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට අනිත් අපිට දැන් මේ පාවිච්චි කරන්න තියෙන සිම් වලට ඒවටත් මම ඔයගොල්ලන්ට ඔක්කොම ටික ඉදිරියේදී කියන්නම්. ඉතින් දැන් මම මුලින්ම ඔයගොල්ලන්ට ඩයලොග් එකේ හොට්ලයින් එකේ නම්බර් එක ඔයගොල්ලන්ට මේ විදිහට ඩයල් කරලා වෙන්නන්න. ඉතින් කියන්නේ ඔයගොල්ලෝ ඒකට කෝඩ් එක තියෙන්නේ 1777 තමයි ඩයලොග් හොට්ලයින් එක. ඉතින් මේකට කතා කරලා ඔයගොල්ලන්ට මේ කෝඩ් වලින් කරන ඕනම සර්විස් එකක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉදිරියේදී මම ඔයගොල්ලන්ට කියන්න යන සර්විස් ඔක්කොම ටික ඔයගොල්ලන්ට මේ කෝඩ් එක හරහා කතා කරලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ කියන්න ඕනේ මේකෙන් පාරිභෝගික නිලධාරියෙක් අපිට සම්බන්ධ කරගන්න හැකියාව දීලා තියෙනවා. ඉතින් මේකට කතා කරුවම ඔයගොල්ලන්ට ඔක්කොම විස්තරي ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ බැලන්ස් එක බලා ගන්න එක. ඉතින් ඔයගොල්ලෝ බැලන්ස් එක බලා ගන්න ඔයගොල්ලන්ගේ මනි බැලන්ස් එක බලන්න #456# ගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ ඩයල් පෑඩ් එකේ මේ විදිහට #456# ගාලා මේ විදිහට ඩයල් කරන තුරු ඔයගොල්ලෝ වෙනවා USSD කෝඩ් රන් කියලා. ඉතින් මේ විදිහට මැසේජ් එකක් එනවා you available balance මෙහෙමයි කියලා. ඉතින් ඔයගොල්ලෝ පේනවා මෙතන රුපියල් 1.94ක් බැලන්ස් එක තියෙනවා කියලා කියනවා. ඉතින් ඊළඟට මම ඔයගොල්ලන්ට ලෝන් එකක් ගන්න විදිහ. ඉතින් ඔයගොල්ලෝ ලෝන් එකක් ගන්න ඔයගොල්ලෝ ගහන්න ඕනේ #356# ගහන්න ඕනේ. එහෙම ගහලා ඔයගොල්ලෝ ඩයලොග් සිම් එකෙන් ඩයල් කරන්න මේ විදිහට. ඉතින් මේ විදිහට ඩයල් කරපුවාම ඔයගොල්ලන්ට ආයි පේනවා USSD කෝඩ් රනින් කියලා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම මේ විදිහට එනවා එකේ අංක 1 ඔයගොල්ලන්ට පේනවා ASFO loan කියලා දිනවා. ඉතින් ඒ වගේම පල්ලයට තව එක එකව තියෙනවා. ඉතින් මම මේ විදිහට එක ටයිප් කරලා ගහන. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඔටෝමැටික් රීලෝඩ් ලෝන්, වන් ටයිම් රීලෝඩ්, ඩේටා ලෝන් ඒ වගේ ඒවා තියෙනවා ඔයගොල්ලන්ට. ඉතින් ඊළඟට මම ඒකෙන් අයින් වෙලා ඉතින් ඊළඟට ඔයගොල්ලන්ට ඩයලොග් අන්ලිමිටඩ් ඩේටා පැකේජස්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා කෝඩ් එක මේ විදිහට #678 #3 2 1 ඉතින් ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේ කෝඩ් එක ගහලා ඔයගොල්ලන්ට පුළුවන් එනි ටයිම් ඩේටා, ඒ කියන්නේ එනි ටයිම් ඩේටා නෙමෙයි, ඒ කියන්නේ ඔයගොල්ලන්ට අන්ලිමිටඩ් ඩේටා පැකේජ්. ඒ කියන්නේ දවසකට නම් දවසකට, මාසෙකට නම් සතියකට නම් ඒ විදිහට අන්ලිමිටඩ් විදිහට ඔයගොල්ලන්ට පේනවා. මේ විදිහට දැන් කෝඩ් එක ගහපුවම පැකේජස් ටික එනවා රුපියල් 200ට පැය 24ක් අන්ලිමිටඩ්, 350ට දවස් 3ක්. ඒ විදිහට ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මම ඒකෙනුත් දැන් මේ විදිහට අයින් වෙනවා. ඉතින් ඊළඟට ඔයගොල්ලන්ට ඩයලොග් එකේ ඩේටා බැලන්ස් එක බලා ගන්න කෝඩ් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකට #456# ගාලා මේ විදිහට ඔයගොල්ලෝ ඩයලොග් සිම් එකෙන් ඩයල් කරන්න ඕනේ. ඉතින් එතකොට මේ විදිහට you available balance කියලා මුදල එවනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා යට තියෙනවා check your voice and data plan in SMS කියලා. ඉතින් මගේ මේ වෙනකොට ඩේටා නැහැ ෆෝන් එකේ. ඒ හින්දා මට මැසේජ් එකක් එන්නේ නැහැ. ඒ වුණාට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මැසේජ් එකක් එයි. ඉතින් ඊළඟට මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ D2D transfer credit. ඒ කියන්නේ ඩයලොග් සීම් අතරේ කෝඩ් සල්ලි යවන විදිහ. ඉතින් ඔයගොල්ලෝ පේනවා මේ කෝඩ් එක ගාලා යවන්න තියෙන. ඉතින් ඔයගොල්ලන්ට පේනවා එතකොට දැන් මේ විදිහට එන ඉන්ටර්ෆේස් එකේ දෙවෙනි එක send credit කියලා තියෙනවා. ඉතින් ඒකේ තමයි තියෙන්නේ. එතකොට මේ විදිහට එනවා registration transfer credit. ඒ විදිහට එනවා. ඉතින් ඔයගොල්ලෝ මේක register වෙලා නැත්නම් මේ පළවෙනි එකට ගිහලා registration වෙන්න. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් transfer credit ගන්න. ඒ කියන්නේ කැමති මුදලක් මෙතනදී share ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඕන number එකට. මම මේ විදිහට ඒකනුත් අයින් වුණා. ඉතින් ඔයගොල්ලන්ට මම ඊළඟට වැදගත් කෝඩ් එකක් කියන්න යන. ඉතින් මේ ඔයගොල්ලේ ෆෝන් එකේ සල්ලි නැති වෙලාවක මේ ඔයගොල්ලන්ට පේන කෝඩ් එක #356 ගහලා අංක 3 ඔයගොල්ලෝ ගහන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ඔයගොල්ලන්ට පෙන්නන්නම් ගහලා. ඉතින් ඒකෙන් පුළුවන් ඔයගොල්ලේ ෆෝන් එකේ සල්ලි නැති වෙලාවක ඩයලොග් සිම් එකක් තියෙන කෙනෙක්ට අනිවාර්යෙන් කෝල් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට රින් කට් එකක් යනවා, මිස් කෝල් එකක් වගේ. ඉතින් එතකොට ඒගොල්ලෝ ආපහු ඔයගොල්ලන්ට කෝල් එකක් ගන්න අනිවාර්යෙන්ම. ඔයගොල්ලෝ පේනවා මේ විදිහට තුන්වෙනි එකේ තියෙන කෝල් මී රින් කට් කියලා. ඉතින් මේකට තමයි යන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මම මේ විදිහට මේකට යනකොට ඔයගොල්ලන්ට පේනවා now you can give a ring කියලා තියෙනවා. ඉතින් එතනදී නම්බර් එක ගහන්න එනවා අපි කෝල් එක ගන්න ඕන කෙනාගේ නම්බර් එක. ඉතින් මෙතනදී මේ විදිහට නම්බර් එක ගහගෙන ඔයගොල්ලෝ මෙතනින් සෙන්ඩ් දුන්නාන් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් එයා කෝල් එකක් ගන්න ඔයගොල්ලන්ට.
ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මට කෝල් එකක් ගන්න කියලා මේ විදිහට මැසේජ් එකක් දාන්නත් පුළුවන් ෆෝන් එකේ සල්ලි නැති වෙලාවක. ඉතින් ඔයගොල්ලෝ ෆෝන් එකේ මේකට සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී #156 හැෂ් කරලා ඔයගොල්ලෝ අවහව ඩයල් කරන්න ඕනේ. ඩයල් කරලා ඔයගොල්ලන්ට ඊළඟට එන කෝල් මී SMS කියලා ඉතින් ඒ කෝඩ් එක ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න. ඉතින් ඊළඟට මම ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලන්ගේ සිම් එකේ ඕනර්ෂිප් එක ඒ වගේම වෙන කාගේ හරි සිම් එකේ ඕනර්ෂිප් එක ඔයගොල්ලන්ට දැනගන්න ඕන. ඔයගොල්ලෝ ගහන්න ඕනේ #132 #. ගහලා ඔයගොල්ලෝ ඩයලොග් සිම් එකෙන් ඩයල් කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට මේකේ ඕනර්ෂිප් එක කියන්නේ ඩෙන්ටි කාඩ් නම්බර් එක ඔයගොල්ලන්ට තියෙන ඒ ID එකෙන් තියෙන වෙනස් කනෙක්ෂන් එක කියන්නේ නම්බර් එකේ ඩයලොග් හරි අනිත් කනෙක්ෂන් නම්බර්ස් ටික හොයා ගන්න පුළුවන් මේකේ ෆෝන් නම්බර් එක හොයා ගන්න පුළුවන් තමන්ගේ ඇඩ්‍රස් එක සිම් එකේ අයිතිකාර එක ඇඩ්‍රස් එක හොයා ගන්න පුළුවන් ඉතින් ඒ කෝඩ් ටික තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හිතාගෙන හිටියේ ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට් එක දාන්න මේ වීඩියෝ ගොඩක් වැදගත් කියලා හිතනවා නම් ඒ වගේම ඔගොල්ලන්ට දැනගන්න තවත් මොනවහරි දේවල් තියෙනවා නම් ඒ කියන්නේ මේ සිම් ගැන දැනගන්න තවත් කෝඩ් මොනවහරි විස්තර දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න අමතක ගන්න එපා. ඒ වගේම මම ඉදිරියේදී අනිත් සිම් වලටත් ඒ කියන්නේ හච් එටිසලාඩ් එයාටෙල් වගේ මොබිටෙල් ඒ වගේ සිම් වලටත් මේ වගේ වැදගත් වෙන කෝඩ් ටිකක් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම සෞදාස. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවෙක් එක්ක දැනගන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න අමතක ගන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක තමයි subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න අමතක ගන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.